අයිබන් සෙලෝන් බිනස් ට නාිකාවට හැමෝ මාදරෙන් පිගන්නවා ඉතින් අද අපි වීඩ එකක් කරගෙනවා අපි අද කතා කරන්නේ කොහොමද බයිට් ව්‍යාපාරයක් පටන් ගන්න කියලා. ඉතිං ඉතාමත් කුඩා මුදලකින් බයිට් ්‍ර්‍යාරයක් පටන්ගන්න පුළුවන් මේක අපි බයි් නිෂ්පාදනය කරන්න නෑ නිවසේ අපි කරන්නේ බයිට් නිෂ්පාදනය කරපු තොග වශයෙන් කිලෝ එකේ පැකට වගේ පැකට් අරගෙනැවිල්ලා කුඩා පැකට් කරලා යම්ලාබයක් ලබීම ඉ මේක ගොඩක් පහසු දෙයක් නිවසේන්න කෙනෙක්ට ගෘහණයක්ට කරන්න පුළොන් පහසුව එම කන්න පුළන් දෙයක්. මොකද අපිට තියෙන්න්නේ පිටතින් කිලෝ එකේ කිලෝටන තියෙනවා. ඒ වගේ නිෂ්පාදනය කරපු බයිට් හොග වශයෙන් අරගෙනෙනවා. ඒ ගෙනල්ලා අපිට තියෙන්නේ නිවසේදීම කුඩා පැකටවල්ට පැකට් කරලා කඩේට අලවි කරන්න මේ සඳහා අවශ්‍ය වෙන්නේ. කුඩාතරාධයක් සහ මේශීල් කරන මැසින් එක පමණයි. ඉතින් සබස්ක්‍රයිප ක න් දැම්ම පාලදිී රතු පාට සස්ක්‍රයිබටනෙන අපේ චනල්ල එක සස්ක්‍රයිප් කරන්න ඊට හැබති තියෙන බෙල් අයිකන්න එක ස්ලික් කරන්න අපිදාාන්න වීඩියෝ ට නිතරම බලන්න ගන්න ගන්න ඕන කරන්න නිසා. හරි එහෙන අපි වීඩියෝකට යමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. අපි බලගෝම දලුවන මේ වැඩක් කරගෙන යන්නන්නේ කියලා හිතින් මේක ඕන කරන්න මෙනමේ තරදයක්ක් ඕන කරන වග මේ සීලරයක් ඕනගන්නවා. එච්චර යඕන කරන්න ඉටබස පොලිතින් තියනවා මෙනමේ පොලිතිං ොල්ට එකත් කඩෙන් තොකවාශයමිදගැනීම හැකියාවක් තියෙනවා. හරි අපි බලමුක මේ දරාස්ක ල ගෙන් ගන්න පුළන් මේ තරාියයක් දරශසකගෙන් ගන්න පුළුවන් අපි කියන්නෙම. ඔක වශයෙන් බයිට් පිටතිම් ිලදී අරගෙන කොහොමද මේ කුඩා පැකට කරලා ලාබ ලවන්න එකල ඉතින් මේ ික් බයිට ගවාඩට ගෙතරෙදිි සදාගන්න පුළුවන් මේකත් සම්පර්ණය බයිට හදන හැටි වීඩියෝ එක අපි කරන්න දැනට මේ ව්‍යාපරය ආරම්භ කරනගෙනෙක්ට මේ විදිහයට කරන එක පං හිතනෝ ගොඩක් ප්‍රායෝගිකයි කියලා. ඉතින් අපි බලමු ගොහොමද කරන්න කියලා. ය කිලෝ එක සාමාන්‍ය මික්ස් මිත්‍ර බයිට් කිලෝ එක පැකටෑ රුපියල් තුන් සියකට ගන්න පුළුවන් ඕලට ප්‍රශනැති කොහෙන්ද ගන්න කියලා ඉතින් අර කලින් විඩියෝල කිවවාගේම කොළම්ඹ දිස්ත්‍රිකට අහසන්න න්න නම් පිකොටු තියෙනවා මේ බයිට් වගේ කෑම ජාති තියන වීදවල තො ගවශ ිධ ගන්න පුලා රුපල් තුන් සයනව සහලාට ඊටත් අඩුවෙන් මිලදගනීමේ හැකයාාව තියෙනවා. ඒවගේම කනය ලඟ ටිට්ව කෙනෙක්න කරුණනෑ කල දිස්ට්‍රිකිටාස කෙනෙක්න කුරුණය කල තොක බඩු දෙනවීදිවලබ කිලෝ පැකත්ස ට කිලෝ පහ පැකට ඩි පැකට ගන්න මිදගන ලුවන් මහනුවර කිිට්ටුව කෙනෙක් නම්වාට පුළුවන් මහනුවර අලි මුඩුක්ුවයෙන් මිලදිය ගන්න. ඉතින් හලි මුඩක්වේ තියෙනවා කශයෙන් මේ යි් කිලෝ එක පැකට සහ කිලෝ පහ සහ හිට වැඩි පැකට ඉතින් මුලින්ම රුපියල් ල අපි දෙදා හකි විතර පටන්ගන්නවනම් වාට කිලෝ එක පැකට් එක රපියල් තුන්සිේ ගන්න මිදී ගත්තොත් රුපියල් කිලෝ එක පැකට පහක් වාඩට මිදී ගන්න පුළුවන් රුපියල් එදහස් පන්සියකට ඉතින් බොහොම අඩු ප්‍රමාණයකටත් අඩු මුදලකටවාට මේ වැඩි පටගන්න පුළුවන්. එතකොට බලන්න මේ දැනට මේ මං මෙතන මේ තියෙන පැකට් නං මේ තියෙන ග්‍රෑම් තිහෙ පැකට් එකක් මේ ග්‍රෑම් තිහෙ පැකට් එක රුපියල් විසක් වෙනවා එතකොට වාලාට ගාන හදාගන්න පුළුවන් කිලෝ එක ග්‍රෑම් දහ බෙදල බලන්න ග්‍රෑම් තිහෙෙන් එතකොට මේ පැකට ිස්තුනක් වගේ ප්‍රමාණයක් තිහට වැටි ප්‍රමාණයක් හදාගන්න පුළුවන් එතකොට මේ පැකටයක් කඩේ රුපියල් විස්සට විකුණන්නේ ඉතින් ඔොයා මේක කඩේට රුපියල් පහළුවකට දාසයකට වගේ දාන්න පුළුවන් රියල් තරක් මුදලාට ලාබේ තයි විදියට ඉතින් රුපියල් දාසයකට ධනවිදියට ගණන් හතල බලන්න මෙයින් පැකට තිස් දෙක් හැදුවත් දාසය තිස් දෙයක් කියී දිගල එතකොට වාට පේනවා රුපියාද තුන්සියක් දීලා කිලෝ එක පැකට්ට අරගෙන මේ වගේ පොඩි පැට හඳල වාට ලාබේගොහොමදිගල ලාබෙන් තව අඩුවෙන් ඕනේ මෙ අපි බයි් පැකට කරන්න ගන්න පොලිතින් එකට ඉතින් මේ පොලිතින් එක යාරයක් මේ බයි. කන සයිස්සගේ යාරයයක් අපිට ගන්න පුලුවන් රුපියල් අටත් රුපියල් දොහත් අතර මිලකට ඉතිං ඊටත්තට අඩුවට ගන්න පුළුවන් ඉතින් යාල යන වාල ගන්න කොහෙන්ද නුවරින්දගේ මල්ක් ගන්න කඩේ සහ ඔයාල්ලගේ අතේ තමයි වැේ තියෙන යාල කතා බා කරල උපරිම අඩු මලකට මිලදේ ගන්න උත්සාහ කරන්න ඕන ඉතින් ඔයාට සරලවම තේරනො මේ වැඩේ කරන්න ඇත්තටම මහලුකු දෙයක්ක් ඕන්නන නෑ මෙන්න මේ තරාදයි මේ සීලරය විතරයි යවශ්‍ය කරන්නේ ඉටබස් රුපියල් තුන් සියකට දෙසය පනහකට වාට කිල එකේ බයිට පැකට මිලදී ගන්න පුළුවන් ඒව ගැනල්ලා මෙන්න මේ විදිේ පොලිතින්වල පැක්කර ගන්න පුළන් ඒවාගේම තමයි මෙන්න මේ පින්ට එක තියනවාට මේ වෙලඳනාමයක් යාටතේ මේ පැගට් එක මුද්‍රණය කරගන්න ඕන්නම් ඒකටත් මේ පොලිතින් මුද්‍රණය කරන තැනක් වාට හවාගෙන මේ විදරත් කරගෙන යන්න පුළුවන්. ඒම නැතුව කරනවනං මුලින් මේගේ පොලිතින්න එක පැකට කරලා. ඕයාට පුළුවන් සාමාන්‍ය කඩදාසිවල ප සාමාන්‍ය කඩදාසිවල ප්‍රින්ටක මේක එකනෙ අඩු මුදුලකින් කරගන්න පුළුවන් එ හැබැයි ඉදන් අනිවාරෙන්ම මේ බයිට් පිටතින්ගෙන ල පැකට කරන වෙළඳ බලපත්්‍රේ ලබාගෙන තියෙන්න්න ඕන. ඒක තමයි මෙතන මේ වාර් පේ නද මේ ගේ ෙලඳ නාමත් එ එකක සඳහන් කරන්න ඕනවෙෙන් ඉතින් ඔන්න ඔවිදිට පුළුවන් බයිට් ව්‍යපාරයක්ක්වාට පටන් අරගෙන සාර්ථක කරගෙන යන්න ඉතින් මේක පහසු බොහොම පහසු දෙයක් අපිට වන්න මේ විදිර පුළුවන් සීල් කරගන්න මෙන්න මේක අපිට මෙහම තබ කරපුවා ගාන්ට මේක ලස්සන්නට සීල්ලනවාට පේන වැද ඉතිං මේ තරාදිය භාවිතා කරනවා අපි බරකිරාගන්න ඉතින් වෙන මේදි බොහොම සරලව මේ වැඩේ කරන්න පුළුවන් මෙතැට අපි ේබල් එක දාන්නවනේ වාල මුලින් පටන්ගන්න නිසාර කටදාසිවලින් පරිින් කරන ලේබල් එක දාන්න. මම ඉතිං මේ ලේබල් එක තමයි පාවිච්චිරන්නේ මේකටත් ලොකු මුදලක් වෑවෙන්නෙ නෑ. ඉතින් මෙන්න මේ විදිර පුලුවන් ඥයාලුවනවාටත් බයිට් ්‍යාපාරයක් පටන් ගන්න. ඉතින් යාලා මුලින් පටන් ගන්න ඕනම් මේ පොලිතින්නකටර මේ කඩදාසි ලේබල් එක මුද්‍රණය කරගන්න මමනම් දැනටන්න මේ ලේබල් එක ගහන්න මේවාගේ ගන්නත් තොකූ ගනක් යන්නන්නේ නෑ වාල්ට ආසන්නේේම තියෙන මේ ලේබල් ප්‍රින්ට් කරන්න තැනකර ගිල්ලවා ගණන් කතා කරගන්න එතකොට ඉතාමත් අඩු මුදලකට මේක ට පින්ට කරගන්න පුළුවන් ඒගේම තමයි මේකත් අනිත්්‍යාපාර වගේම තමයි වා සාර්ථකව වලෙන්සල් කීපයක් කල්ගෙන වාගේ ව්‍යාපාරය දියුණු කරගෙන ගට පස්සේ. වා මේක මුලින් කිලෝව එක පැ පහක්න ගත්තේ තකොට පොඩිගානක් වයවෙන්න ඊට පස ටුලන් තවරපිය පන්දදා ඩ ගන්න ල දාදක්ත ඩ ගන්නටල පස වාට ගාන්ට මකට් එක හැදුණුට පසෙ පුළුවන් මේ මිස්්‍ර බයිට් එක ගෙදරම නිෂ්පාදනය කරගන්න හැබැයිතින්. ඔයා මේ මිත්‍ර බයිට්ක් ගෙදර නිශ්වාදනය කල වැඩේ පටන්ගන්න අදහසක් තියෙනවනං කොහෙටවත් යන්න ඔන්න ඔයා යන්න වාට ළංඟ පීටි ප්‍රාදේශය ලේකම් කාරයයාලයට ගිහිලිවෙරලා එතනින් අහන්න මේ වගේ ව්‍යාපාරයක් පටන්ගන්න අදහසක් තියෙනවා. කොහොමද ඔයා ආයකන්නේෙ දැනටමත් බලපත්‍රයා අරන්න ඇතන් කහොමද බලපත්‍රය ලබාගන්න ඒ වගේමතුමයි මේ බයි් හදන පුහුණු වැඩමුලු මෙ මේ ප්‍රාදේශය ලේකම් කාරයයාල හරහා සිදු කරනවා. එනිසා අවාට කොහෙම්වත් අහන් වශතාවයක්ක්න මේක ෙර හදන්න දසක්තියන තක්ගාල යන්නට ප්‍රදේලකම්කාරයාලට ිල් තොතුර හරිරටමවාග ොද ඇතරම ව්‍යාපරයක් කරනවන උනන්දුවක් උත්සාහයක් තියෙන් ඕන. එතකොට මේ කවරු කිව්ට කර වැඩක් නෑනේ ඒයි සවවා මේ පසේ වාගෙන ුන ඇත්තර මේකින් ලොකලාබයක් කලනපුලන් නිසා හොයා යන්න ගෙතර හද අදසක්තියනන එහම ගිහිල්ල වාට පුළන් මේ ගැන සම්බූර්ණ විස්තර දෙනගරන්න. ඊට අමතරව ම ඩිස්කපෂන් එකගේ දාන්නන්, මේ පිළබඳ ොරොතුර දැනගන්න පුළුවන් නම්බස්ම නොද කියලා ඒවගේමතමයි. ඒ අම්බරට කතා කරන්න එකතා කරමට තොරුතුදුර දගන්පුුවන්ේ දැනට මේ ම කියවප විදට පිටදිින් තාරගෙන කරග නවන මෙන්නම මේ විදර බොහම පසු ව්‍යාපාරය පටන් අරගෙන කරගෙන ය හැියාවද න ඉතින් මහිතනො මේ විඩියකින්වාදයා ලබන්න නති මේ වගේ ව්‍යාපාරි අවස්ථාවන් වලින් තුලින් වා දැනුවත් වෙන්න අප YouTube චනල්ලක පහලදිනතුර සපට්‍රයිබට එක කලි කරලා සස්ට්‍රයි් කරන්න තමත කරන්නපා එන ගලු පිියෝකින් නැවත හමුවම්.